ශුභ දවසක් වේවා ප්‍රිය අසන්නෙනි. මේ පාස්ටර් නෙවෙල් දිනපතා ඔබ වෙත ගෙනෙන ආස්කමේ වචනයයි. අද ජූලි මාසයේ 17 වෙනිදා 2024 වර්ෂයේ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උතුම් වූ නාමයෙන් මම ඔබට පළමුව ආශිර්වාදගෙන එනවා. ප්‍රියදරු දරුවනි, අද ජීවනයේ කෑම රෝම පොතේ 8 වෙනි පරිච්ඡේදයේ 28 වෙනි වගන්තියෙන් අපි මෙනෙහි කරන්ට යනවා. අපිට තේමාවක් තියෙනවා ජූලි මාසෙට, ජයග්‍රහණය ගැන. ජයග්‍රහණය මට සතුයි කියලා. එතකොට අද බයිබලයේ සඳහන් වෙන්නේ තවද දෙවියන් වහන්සේට ප්‍රේම කරන්නන්ට, එනම් උන්වහන්සේගේ අභිප්‍රාය ලෙස කැඳවනු ලැබුවන්ට සියලු දේම යහපත පිණිස එකට ක්‍රියා කරන බව අපි දනිමු. දැන් වෙලා තියෙන්නේ බයිබල් කියවන හැම කෙනෙක්ම වාගේ දෙවියන් වහන්සේ පිළිගත්ත නැති අයත්, ජේසුස් වහන්සේ ඔවුන්ගේ ස්වාමින් වහන්සේ උන් නැති වුණත්, දෙවියන් වහන්සේගේ දරුවෙක් වෙලා නැති වුණත්, මේ පොරොන්දුව ඒ අය තමන්ට හරෝගෙන තියෙනවා ඕනෑම දෙයකදී යහපත සිද්ධ වෙනවා කියලා. ඒක සිද්ධ වෙනවා තමයි. නමුත් හැම කෙනාටම සිද්ධ වෙන්නේ නැහැ. මේකේ කොන්දේසියක් තියෙනවා. අන්න ඒ කොන්දේසියට අපි ඇතුල් වෙන්නේ මේ දේව වචනේ. මේ දව වචනේ කොන්දේසි දෙකක් තියෙනවා. පළවෙනි එක දෙවියන් වහන්සේට ප්‍රේම කරනවා. එතකොට ඔබ ගැළවීම ලැබුවා විතරක් නෙමෙයි, ඔබ දෙවියන් වහන්සේට ප්‍රේම කරනවා කියලා අපි විශ්වාස කරනවා. දෙවියන් වහන්සේගේ අනුට කීකරු වෙන කෙනා තමයි දෙවියන් වහන්සේට ප්‍රේම කරන්නේ. ඒ වගේම දෙවෙනි එක තමයි උන්වහන්සේගේ අභිප්‍රාය, නැත්නම් කැඳවීම. අභිප්‍රාය ලෙස කැඳවනු ලැබුවා. එතකොට දෙවියන් වහන්සේට තියෙන අරමුණක්, අපගේ ජීවිතේ අපට තියෙන අරමුණක් මේ ජීවිතේ. ඒ අරමුණ මොකද්ද? බයිබලයේ කියන විදිහට දෙවියන් වහන්සේගේ අභිප්‍රාය ලෙස කැඳවනු ලැබුවා. ඔබ කැඳවලා තියෙනවා ඉස්සෙල්ලාම දේව දරුවෙක් වෙන්න, ඊට පස්සේ දෙවියන් වහන්සේට සේවකයෙක් වෙන්න ඔබව කැඳවා තිබෙනවා. ඒ කැඳවීම ඔබ තේරුම් ගන්න. ඔබ කැඳවීම තේරුම් අරගෙන ඔබගේ තියෙන ප්‍රේමයත් ජේසුස් දෙවියන් වහන්සේට ඔබ තේරුම් ගත්තාම බයිබලයේ අපට සඳහන් වෙනවා ඉතාමත්ම හොඳ යහපත් පොරොන්දුවක්. මොකක්ද ඒ පොරොන්දුව? දැන්ත තියෙන ක්‍රියා හරි නෙමෙයි වෙන්නත් පුළුවන්, වැරදි වෙන්නත් පුළුවන්, ඔබ පීඩා විඳිනවා වෙන්න පුළුවන්, ඔබ කරදර තුලින් යනවා වෙන්න පුළුවන්. නමුත් මේ හැමදේම එකට උන්වහන්සේ ඔක මිශ්‍ර කරලා සියලු දේම යහපත පිණිස එකට ක්‍රියා කරනවා. අන්න ඒක උන්වහන්සේ කරන්නේ, කෙනෙක් ගැළවීම නැත්තම් විශ්වාස කරන දෙවියන් වහන්සේගේ දරුවන්ටයි, දෙවියන් වහන්සේගේ දරුවන් නොවනටයි නෙමෙයි, දෙවියන් වහන්සේගේ දරුවන්ට විතරයි. දෙවියන් වහන්සේගේ දරුවෙක් වන ඔබට මම අද ප්‍රකාශ කරනවා දෙවියන් වහන්සේගේ බයිබලයේ හැටියට හැමදේම යහපත් හැරවෙනවා. මොකද හේතුව? ඔබ දෙවියන් වහන්සේට ප්‍රේම කරනවා. අනිත් එක ඔබ දෙවියන් වහන්සේගේ කැඳවීම